සමේ මරුණු සෛල සියුම්ම ස්ක්‍රබ් කරනවා. සම ලස්සනට පැහැපත් කරනවා. නිරෝගී සුවපත් සමක් ඔයාට දෙනවා. චන්දනාලේප ආයුර්වේද බියුටි සබන්. අද මගේ හැපි අව ගෙස්ට් ලගේ නම් මං කියන්නේ නැහැ. මොකද එච්චරට මුළු රටක් ඔවුන්ට ආදරය කරනවා. ඔවුන්ගේ හඬට මේ මුළු රටම වශි වෙලා ඉවරයි. ඉතින් මම බොරුවට මගේ ශ්‍රමය වියදම් කරන්න ඕනේ නැහැ. ඕගොල්ලොම බලලා ඕගොල්ලොම ඒගොල්ලෝ හඳුනගන්න. යන් මාත්‍රි. Welcome to my show, Sandun darling. Horror movie ka school boy kine kwa gibara ano ko ne? School boy. Thank you. Irida dawas karadara karata. Mage program ko kine hai. Beijing komhari awa. Ninda ka pakarla. Ani wa. Ninda. Shows mein dawas na gora tiyo na. Ninda. Ye red. Super du parde tiyo na. Super du parde tiyo. Kadi kar tiyo na. Oh, ye red the ma. Komhari avili ding awa. Awa. Iri saman ni ding. Ado mage program ko kine na. Saman iri dawas ko pakarla karan uti varu. Family video. Oh, family එකක් බොරෝ. මරු මරු. Chill. ඔහොම කියන්නේ වයිට් එකක් ගන්න ඕනේ මේ කියන කතා ඇත්තද කියලා family එකක් බොරෝ කියලා. මොනවා මම බලන් ඉන්නවා ඉතින්. ඈත කරයි. ඔසේ දිමංක family නම් බොන්නේ නැහැ. දිමංක වෙන ඒවා බොන්නේ. දිමංකට family set වෙන්නේ නැහැ. දිමංක නිකන් ගස් ගල් වගේ ඒවා තමයි ගන්න එකට. මම සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම මේ වැඩ තිබ්බොත් මේ ඉතින් උදේට සාමාන්‍යයෙන් ඉතින් පොඩ්ඩක් නිදා ගන්නවා. කොළම කලින් එක් කරනවා. ඔව් ඊට පස්සේ හවසදී අපි පොත් ඉදින් රැයට යනවා ඉතින්. ඔව්. ඉතින් දැන් ඕගොල්ලන්ට මේ එක දිගට ෂෝ. එක දිගට. දැන් කොහොමද සෙක්ස් ලයිෆ් එක බැලන්ස් කරන්නේ වයිෆ් ලගේ? දැන් වයිෆ් ලකින් කම්ප්ලේන් නැද්ද? හැමදාම රෑනව උදේනවා. වයිෆ් ඇහැරෙනකොට මේගොල්ලෝ නිදි වයිෆ් නිදිකොට මේගොල්ලෝ එනවා ගෙදර. කොහොමද මේක බැලන්ස් කරන්නේ? මාර ප්‍රශ්නයක් නේ. මාර ප්‍රශ්න මට තියෙන ප්‍රශ්න මේවා. මොකද මං තාම විවාහයකට ඇතුළත් වෙලා නැහැ නේ ඩාලින්ග්ස්. දැන් මේ විවාහ ජීවිතේ යන්න කලින් ඕවා මම යන්න ඕනේ ප්‍රශ්න ඉදා කරන එක. අනිතික රෑමයි. රෑමයි වැඩ තියෙන්නේ. මේක දවල් වරුවේ ජොබ් එකක් නෙවෙයි. ඒක කොහෙන් කොහම හරි බැලන්ස් වෙනවා ඉතින් අනිවාර්යෙන්ම. කම්ප්ලේන්ට් නැද්ද? කම්ප්ලේන්ට් තියෙනවා ඉතින් වැඩකුත් නැහැ ඉතින් කම්ප්ලේන්ට් ආවත් නැත්නම් කොහොමද බැලන්ස් කරගන්න බෑ. ඒක බැලන්ස් එක තමයි නේ. බැලන්ස් එක කියන්නේ දැන් ආ හිතන්න ඔය වීකෙන්ඩ්ස් නේ වැඩිපුරම ෂෝ දින්නේ. සුකුරා සෙන්සෝ දීදනේ. ඉතින් ඒ දවස් තුන අයින් වුණාම සතියට දවස් හතරක්ම දිනනවා. ආ හතර ඔක්කොම කවර් කරලා යනවා ඒ සතුන් හරියට. ඒක දිනන බැලන්සින් කියන්නේ. ඔය ඔක්කොම කරත්තොත් තමයි වින් එක ගහගන්න පුළුවන්. නැත්නම් එක පැත්තක් හරි ඔයා කිව්ව වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම කඩන් වැටෙන්න පුළුවන්. බැලන්ස්. දවස් තුනක් නැතිකොට දවස් හතර ඒ අඩුව පුරවලා තමයි යන්නේ. ඒ තුනක් නැත්නම් හතරක්ම තියෙන්නේ. ඒක හතරම එන්ජොයි කරනවා. ඒක තුවාසේ මාම මේ මාස ගණන් නෑ කට්ටිය ගිහිල්ලා. ඒක ඇවිල්ලා ඒක ඒක කොහොමද ඇත්තටම මට නම් ලැබුණා ඒ කියන්නේ මුකුත්ම කියන්නේ අපිට මට නම් ඔයාව හම්බුනේ කිසිම දෙයක් නැතිම කාලේ හම්බුනේ කියන්නේ අවුරුදු 15කට කිට්ටු. ඉතින් ඒ කාලේ ඉඳලා මෙයාගේ හැමදේම ඉතින් මම වෙනුවෙන්ම කැප කළා. ඉතින් අතරත් ඒක කරන දැන් දරුවට දැන් අවුරුදු 4ක් වෙනවා මගේ දුවට.
ඉතින් ඒක තමයි ඉතින් මේක. ඔව් ඒක තමයි මේක. මට මට ඇත්තටම මාර සතුටක් තියෙනවා මොකද දැන් එහෙම අපි කොරෝනා පීරියඩෙන් පස්සේ ලියර වැහලා දැන් ෂෝස් ටික ගහගෙන යනකොට අනිත් හැම ෂෝ එකම හවුස්ෆුල් නේ. ඔව් ඒක සතුටුයි අර ගොඩක් අපි අවුට් ස්ටේෂන් යන නිසා අපි යන්නේ ගොඩක් අවුට් ස්ටේෂන් නිසා එළියේ ගොඩාක් සමහර හිතන්න අපි ජීදර ගිනාද සමහර ගම් තියෙනවා තාමත් තියෙනවා. ඔච්චර ඔච්චර ෂෝස් කරලා ඒ වුණාට එහෙම ගියාන් පස්සේ යාලා ඒ දින ආදරේ කියලා වෙන එකක් කියන්නේ එයාලා දකින්නේ අවුරුදු ගානකට පස්සේ නම් මේ පළවෙනි වතාවට නම් සමහරලාට ඒක මාර එකක්. එයාලා ඒක අපිත් එක මාර දෙන්න බෙදා ගන්න. ඉතින් ඒකයි ඒකත් එක්කලා කොහොම හරි වාගේ ප්‍රශ්නේ අදාළ වෙන්නත් වෙයි ඉස්සෙල්ලා. සපෝට් එක ඇවිල්ලා ගොඩක් වෙලාවට ඒ ෂෝස් ටිකක් ගහලා කොහොම හරි දැන් ඒ රෝලත් යන ගම අපි ප්ලෑන් කරා. අපි ඇත්තට බබෙක්ට ප්ලෑන් කරා. ඊට පස්සේ දැන් ඒ කාලේ පාවිලා දැන් මේ බබා එන්න ළඟයි බොහොම පුතේ. ඉතින් එතකොට ඒක විඳගෙන ඒකට ඉස්සරහා ප්ලෑන් කරගෙන ගියම ගහගෙන යනවා. ඒක ඇලෝ. ඒ කියන්නේ ඉස්සරහා ප්ලෑන් කරා මා ලේසි. අවුරුදු 10කට. 10කට. හරි. දැන් ඉස්සරහා අවුරුදු 10කට ප්ලෑන් කරන ගමන් මම ආසයි අතීතයට යන්න. ඒ අතීතයේ ඔදෙන පටන් ගත්ත විදිය ඔයගොල්ලන්ගේ සුන්දර අතීතය යන ඊට කලින් අපි හැපි අවකෙන් පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි කැමති දිමංකගේ අපේ සඳුන්ගේ ඒ ලස්සන අතීතය ඒ සුන්දර අතීතය නිහතමානී අතීතය විදගන්න විදින පොඩි බ්‍රේක් එකකට ලබ්ලි ග්‍රෑම් 15 පැක් එක රුපියල් 199කට දිවංක සඳුන් මම හිතන්නේ ওই දෙන්නටම අතීතයක් තියෙනවා ආඩම්බර විය හැකි අතීතයක් අද ඔගලොන් සැප විඳිනවා සතුටින් ඉන්නවා ඒ සැප දරුවන්ට දෙන්න හම්බ වෙලා තියෙනවා නේද විශ්වයේ තියෙන ආශිර්වාද සෑහෙන අද ওই දෙන්න ජීවිතේ අද අත්විඳිනවා හැබැයි මේ හැම තැනක්ම එන්න කලින් ඔගලගේ අතීතේ තමයි මේ හැම දෙයකින්ම අතීතයේ පන්නරයක් ලැබුණ නිසා තමයි අද මේ මේ දේවල් අපි භුක්ති විඳින්නේ ඉතින් මම කැමතියි වැඩ කරන කාලේ සිද්ධියක් එතකොට සින්දු කියනත් හරි ආසයි ඉතින් ඕක හැමදෙස්සෙම මුලුවේ තිබ්බට මේ මම කැම්පස් යනකම් ඉගෙන ගන්නවා හැබැයි එතනදී මම ඒක නතර කරනවා මට 1.7 වගේ ඉසෙට් දෙකක් තිබ්බා එතකොට මම අන්තිමට ගියන ආලන්දේ ඊට කලින් සොවිස එකට අපි මොනටු ඊට පස්සේ කොහොම මම හොඳටම ඉගෙනගත්තා. ඒ අතර තමයි මම හැමදෙස්සම අර ඒ කියන්නේ තියෙන හැම වැඩකම එක්ස්ට්‍රා ඔක්කොම දේවල් කරන්නේ මම තමයි. ඒ කියන්නේ මීඩියා පැත්තෙන් දාරගෙන මේකල. ඒ උනන්දු තිබ්බා. නමුත් ඒ කියන්නේ කවදා හරි හිතේ තිබුණා ටැලන්ට් එකෙන් මට ඉක්මනට ගොඩ යන්න පුළුවන් වෙයි සමහර විට මම ඉගෙන ගන්න එක මාර වටිනවා. ඒක ජීවිතේටම වටිනවා. ඒක මරණකම් වටිනවනේ. ඉක්මනට ගොඩ යන්න, පවුලක් ගොඩ දාන්න, ඒ හැමදේම තීරණ කරනවා. හැබැයි ඒක හරි ගියා ඒක දැනගෙන. ඒක තමයි එළවලු කරාට පස්සේ මම ට්‍රයි කරනවා මේ වැඩවලට එන්න ඒකට සල්ලි හොයන්න. එතකොට මම ওই වැඩ කරනවා කැසිනෝ එකේ වැඩ කරනවා මේ සින්දු කියන රෙස්ට් රූම් එකේ. ඒගොල්ලෝ හම් වෙනවා දැන් ෂෝස් වල. ඒක මාර එකක් මතක් කරද්දී ඒගොල්ලෝම කියනවා ඉතින් එහෙම ගහ ගන්න පුළුවන් වෙයි ඔයාලට අපි ඔයාලට විශ් කරනවා කියලා කියපු කට්ටිය අද ෂෝස් වලදීම හම් වෙනවා. ඊට පස්සේ සමහරවිට එහෙම පාන්දර ෂිෆ්ට් එක ඉවර වෙලා එහෙම හලාවත යනවා චන්දනාගේ ස්ටුඩියෝ එකට රෙකෝඩින් කරලා වල්පොල රෙකෝඩින් කරන්න මේ බස් එකේ ගලා එහෙම යනවා ගිහිල්ලා ඉතින් කොහමද ඒ වැඩෙත් කරලා සමහරලාට ජීවිතේම කැප කරන්නේ මේ හීනට යන්න තමයි කිලෝමීටර් ගණන් ඇවිදිනවා ගණන් නැහැ මට මට ආරංචි මේ බයිසිකලයක් යාළුවෙක්ගෙන් ආසාවට ඉල්ලුවම බයිසිකලයක් කවුරුත් දෙන්නේ නැහැ මොකද ඒ තරමට يعني බයිසිකලේ අරගෙන පැනලා යයි කියලා එහෙම එහෙම දෙන්නේ නැහැ ඉතින් චමත් එහෙම හොඳටම දන්නවා අපේ චමත් සංගී මායි මිනිහේ වැඩ පටන් ගන්නකොට මේ 2015ට කලින් 2012 13 විතර එතකොට අපිට මුකුත්ම නැහැ නේද එතකොට අපි වැඩ පටන් ගන්න එක වන් ඩේ ප්‍රොජෙක්ට් කියලා නිකන් හිතලා මට කීයක් කරේ වගේ නෑ කීයක් කරන්න මම ලියනවා ඒක හරි මම ලියනවා චමත් මියුසික් කරන ඒක හෝම් ස්ටුඩියෝ එක පොඩි දේවල් ටිකක් තියෙනවා අපි ගහනවා හොඳ ට්‍රැක්ස් ටිකක් ගහලා අපි ඒ වගේ හොඳ කට්ටිය දෙනවා දීලා කීයක් හරි හොයලා පහුවදා ඔහොම රෝල ගහලා 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 ඒ කාලේ තමයි මම ගෙදරට කටු බැද්දී නම් ගෙදරට යන්න මම යන්න ඕනේ 5 කිලෝමීටර මම හිතන්නේ 10කට කොහොමද යන්න ඕනේ ඒක උදේ හවස කරනවා ආ එහෙම කටු කිලෝමීටර 10ක් ඇවිදිනවා ඊට වඩා සමහර ලාවට ඒ කියන්නේ යන්නේ එන්න දෙකදම සමහරට මහා පාන්දර යන්නේ වැස්සේ එහෙම එහෙම යනකොට ඌ ඉතින් කුඩයක් දාලා වාක් කර කියලා දෙනවා අර මට එක දවසක් මෙහෙම අන්දල ඇවුව මතකයි හුඩියක් දාලා කැප්පයක් දාලා මාව ප්‍රොටෙක්ට් කළා අර
අපි එහෙම බ්‍රදර්හුඩ් එකෙන් මේ ගේම් එක ගහගෙන ගියා. කොහොම මේ සුන්දර මතකයන් අවදි කරන ගමන් මම ඔයගොල්ලන්ට ෆ්‍රෙෂ් වෙන්න ජූස් එකක්. පැණි කොමඩෝ. දිවංක ඔයාට අද පැණි කොමඩේ අකමැති උනත් බොන්න වෙනවා. අපිට මල් පැලෑටියක් නෑ ඔයාට දෙන්න. මෙයාට ෆැමිලි වෙනුවට අද ඔන්න පැණි කොමඩෝ එකක් වෙනසක් එක බොන්න. ඒක සෙට්. Right, and cheers. 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 ඉතින් ඔහොමම වැඩ කරා අපි ගොඩක් ඊට පස්සේ අශාන් එක්ක මම වැඩ කරනවා අශාන් ෆර්නෑන්ඩෝ ඒ අපි ඒ කාලෙක මම ලියන එක තමයි කරන්නේ අපි ලොකු ලොකු වැඩ කරන්න කියලා සමහර ලාවට පොරුන්ට බාව වෙනවා ඒ කියන්නේ අපිට සල්ලි දෙන්නෙත් නැහැ අපි ඔහේ ඉතින් ඉන්නවා නේ ඉතින් කාට කියන්නද අපි මේවා ඉන්න අර ගේම් එක තමයි කොහොම හරි ගහනවා කියලා හිතාගත්තේ ওই කාලෙදී ඔහොමම ඇවිල්ලා මේ ගයිඩ් සිංකර කර ඉඳලා තමයි මට ඒ ගයිඩ් කියන්නේ ලංකාව ජනප්‍රිය සින්දු මං ගයිඩ් සිංකලා දීලා ඔය දන්න එක මං ඔයාට කියලා දෙන්න. මොන වගේ අපිට කියන්නද? ආසමයක් කියන්නද? ඒක හරි ඒකත් එකක් නේ අරක රුවන් අයියගේ. වෙන්විලා ගිය දාපට. වෙන්විලා ගිය දාපට. වෙන්විලා එකෙත් මුලින්ම සිංකරේ මං ඒ වචන ටික සජිත් ලේලෙව්වට පස්සේ ඒක වෙන කලන්දරයක්. චමත් ස්ටුඩියෝ ගියම. ඊට පස්සේ තමයි රුවන් අය ඒක අරන් ගිහිල්ලා ඒකල ඒකට මා ආස වෙලා එහෙම කරේ. ඒක මා රතිදයක්. එතකොට ඔය වගේ සින්දු කරලා ගයිඩ් සින් කරනවා. ඊට පස්සේ තමයි මට ලහිරු අයියා ප්‍රියන් අයියායි සින්දුවක් දෙන්නේ ඒක ඒකත් මට දුන්නේ නැහැ මුලින් ඒක මම හිතන්නේ ඒක මේ ඒකත් ගයිඩ් අතයි මම සිංකරේ මම දන්නේ විදිහට අපි දන්න ගායකයෙක් එක්ක කරේ මම ඒක එහෙම ඉද කියන්නේ ඕක් මයික් හරිද තිබුණා නම් හුඟක් එක එතකොට මම ওই කැසිනෝ එක වැඩ කරනවා මම ගෙදර යනකොට මේ 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 මේකේම කෝච්චියේ යනකොට මෙතනින් නැගලා යන්නේ කොළු පිටින් නැගලා යනකොට තමයි ඔක අහගෙන යන්නේ ගිහිල්ලා කඩු බැද්දෙන් බහලා ගිහිල්ලා විනාඩි 20ට විතර සිං කරනවා එක හුස්මට ආසාවට ඊට පස්සේ රෑම එදා රෑම කෝල් කරලා කියනවා මල්ලි මේක කාටවත් නෙමෙයි මේක ඔයාට දෙන්නේ හෙට අනිද්දා මේක රිලීස් කරනවා කියලා මම නිකන් මොකද්ද ඒක හිතාගෙන ඒක ලහිරුගේ ස්ටුඩියෝ එකේ ඔව් ලහිරුය ප්‍රියහනයි අපි ඊට පස්සේ ඕක ඇත්තට මේගොල්ලෝ දාන ඒ කිව්වත් වගේම ඊට පස්සේ මට ඒක හිතාගන්න බැරි වෙනවා මිනිස්සු කතා කරනවා කතා කරලා කියන්නේ අර වාගේ සින්දුවක් දාලා යනවා කියන්නේ දැන් සමුන් පෙරේරා කවුරුත් දන්නේ නැහැ දන්න අර කීප දෙනා ඉන්නා උඹද අර කියලා අහනවා ඊට පස්සේ ඔව් හිරු ඒ දවස මට මතකයි හිරු චාට් එකේ ප්ලේ කරනවා වීඩියෝ එක ඊට පස්සේ ඒ කියන්නේ මට එහෙම කෝස්ට් එකක් දරලා වීඩියෝ එකක් කරගන්න බෑ එහෙම වීඩියෝ මට කරලා දුන්නා ඒගොල්ලෝ ඇත්තටම ඒ කියන්නේ ශනුද්‍රී ඉන්නේ ඒකට තව දනුක ගොඩක් කාස්ට් එකක් ඉන්නවා එහෙම කළා පළවෙනි සින්දුවම වගේ ඒ මගේ පළවෙනි සින්දුව නෙමෙයි හැබැයි මිනිස්සු මාව දැනගත්ත පළවෙනි සින්දුව ආයතර ඉතින් තමයි ඔක්කොම වෙනස් වෙන ගන්නේ පාරම ඊට කලින් ඉන්නේ පාරම පළවෙනි සින්දුව ඒකෙත් ඉන්නේ ඔය ගොඩක් කට්ටිය ඉන්නේ ඔක්කොම කිටි ඒගොල්ලෝ කරලා දුන්නා දිමංගගේ ඒක ඔය මගෙත් ඉතින් ඒ වගේම ඉතින් තියෙනවා. ඔයා යාර දිනවා ඊට වඩා ලොකු කතාවක්. ඕ අපි ආසයි. ඒ මට කියන අවදි කර. දිමංක කිලෝමීටර 15ක් වගේ දුරක් ගිහිල්ලා චාමර බලන්න. චාමර වීරසිං. සඳුන් කිව්වා වගේම අවුරුදු 14 15 දෙද්දි මම සාමාන්‍යයෙන් මේ කාවඩි බෑන්ස් වල මම පපර බෑන් ගදන තමයි ඉති ලංකාවට. ඒක ඉතින් මගේ එතකොට මම අන්තිමට මම පොළොන්නරුවේ වැලිකන්ද සෙවන පිටියේ යවුවා කරුණාම්මාන්ගේ කරුණාම්මාන් ඉන්න වේහයක් මම කාවඩි ගිහුවා. ගහලා එතකොට ඒ වගේ මහා රද්දකින් කිය අර ඒ දවස්වල ඒ ලීටි ගත්තේ අර එන්නේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මම දැන් අපිට මේ වගේ ඒගොල්ලෝ ඩ්‍රින්ක්ස් කියනවා දෙන්නේ මේ වගේ ඩ්‍රින්ක්ස් කියනවා දෙනවා මේ වගේ පොඩි පොඩි නිකන් වීදුරු ග්ලාස් වල. ඒ වගේ නම් අමුවෙන් ෂොට්ස් තියෙනවා. ඉතින් අර පොඩි නම් අපි සෙට් වෙනවා ඉතින්. සෙට් සෙට් කියලා අදවල මම මොකද කරන්නේ ගිහින් කොහම හරි අර ලීටි පත්තිගේ දුවක් වරගෙන මට සහාය කරන්න අපි ආසාවට මම ඒ වගේ එතන ගායකයෙක් වෙන්න නෙමෙයි ඉතින් මේ පස්සේ ඉතින් දැන් අවුරුදු 17 වෙච්ච දෙලින් මට 16 17 වගේ කාලේ 15 16 17 ඒක 18 නාවික හමුදාවට යනවා පස්සේ ඉතින් දැන් මට පොඩ්ඩක් සින්දු කියන්න නෑ නෑ ලයිෆ් එක කියන එක මට පොඩ්ඩක් දැනෙන්න ගන්න ඒක ඇස්සේ පස්සේ මම පොඩ්ඩක් බැලුවා මගේ ලයිෆ් එක නිකන් ඉතින් තේරුමක් නෙවෙයි මොකද වෙලා තියෙන්නේ ඉතරකල් තාත්තා මාව කැම්ප් එකකින් බාර දීලා යන මොහොත මට මාර්ගදී දුක හිතුණා මම ඇඬුවා ඒ කියන්නේ මේ තනිකමක් දැනෙන මාස ගානක් මට ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බෑ අනිත් එක ඒක සංකෂ ට්‍රේනින් එක ට්‍රේනින් එකක් නේ එතකොට ඒකෙදි අපිට මුලින්ම හම්බුනේ තලාතුයයි සාම්පූර් වල තමයි මම ට්‍රේනින් කරේ පස්සේ මම වගේ ඉන්ටෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 169 වන බදවාගෙන විශිෂ්ටතම ආධුනික නැවීදද මම විසිරියන්නේ ඔහොමම ඉන්න ඒ එතනින් පස්සේ ඊටු ටික මාකර අහන්න ආසයි ඒ කියන්නේ අපි බ්‍රේක් එකකට ගිහිල්ලා එනවා දිමං කොහොමද ඉන්න අපි this is happy hour and we're going for a small break මේ සති අන්තයේදී laugh fun loyalty සමාජිකයන්ට තෝරාගත් භාණ්ඩ සඳහා 130ක වට්ටමක් laugh super එකේ
රෙස්ටෝරන්ට් රසට බිරියානි දැන් ස්ටෙප්ස් 3කි. ප්‍රේමලාලයා කියලා කියන්නේ මම. ප්‍රේමලා ප්‍රේමලාලයා මේ ඔබ සින්දු කිව්වොත් එහෙම අනිවාර්යෙන්ම මාර ගේමක් ගහත හැකි බා අර මේ කියලා මම ඒකට දැන් මම එහෙම කියද්දි අර තනිකමට අර එයි මට ෆීල් වෙන්න ගන්නවා යුරේනි අද. පස්සේ මම හිතාගත්ත ඇත්තටම මම ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියලා මම අන්තිමට නීත්‍යානුකූල නොවනන්දිමින් නායක හමුදාවෙන් පැන්නා. පැන්නා පස්සේ අන්තිමට මම සිකියුරිටි ජොබ් එකක වැඩ කරා. පස්සේ ඒකේ ජොබ් එක කරනකම අවුරුදු එකමාරකින් මම සින්දු හතක් විතර හැදුවා මම. රොෂාන් ප්‍රනාන්දු ප්‍රියන්ත නාවලගේ චන්දන වල්පොලලා එතකොට හොම ගොඩක් නවරත්න ගමගේ ඉතින් කොහොම හරි ඒ වගේ අතහැරීම නෑ මම පස්සේ මගේ සින්දු මම බස් එකේ යහගෙන යනවා කොළඹ ඉඳලා හික්කඩු ඉඳලා කොළඹට එනකම් එකම CD එක මම බස්සල යන ඔක්කොම සෙට් එක මම දන්නවා ඉතින් මචං මේක පොඩ්ඩක් දාපන්කෝ මම ඉතින් දාලා කට්ටිය අහනවා නේද අම්මර මේක වරුවේද කියලා ඒක වෙන මාතල් එකක් මම උන් අහනවා නේද කියලා මම බලාගෙන ඉන්නවද බල්ලෙක් දන්නේ නෑ ඉතින් හරි හරි ඒත් අතහැරීම නෑ මම මට හැබැයි පුරුද්දක් තිබුණා මේ කවුරුරි බලන කෙනෙක් කරේ විශ්වාස කරන්න මට පුරුද්දක් තිබුණා මම නිදා ගන්නකොට යුරේනි අනිවාර්යෙන්ම මම මට ලොකු පුරුද්දක් තිබුණා මාව මේ රටේ ජනප්‍රිය ගායකයෙක් කරන්න කියලා මම මේ විශ්වයට කියලා නිදාගත්තේ අම්මා බල්ල මම තාමත් අදරත් කියනවා මම හැමදාම ඒක කරා මදුරුව තලතල මම ඒක කරා සමහර එලි වෙනකම් පොයින්ට් ඒ කියන්නේ අර මේ මොනවාද පංචින් ගහන්න ඕන පැයෙන් පැයට ඒ කියන්නේ නිදා ගන්න බෑ එතකොට මට සාමාන්‍යයෙන් අවුරුදු 20 21 වගේ කාලේනේ එතකොට මම පැනලා ඉන්නේ මේ නේවි එකෙන් එතකොට හොයනවා පොලිසියෙන් හොයනවා එතකොට ගායකෙක් වෙන්න පොපියුලර් වෙන්නත් මේක මාර ඩ්‍රීම් එකක් නෙවුනේ මට කිසිම කෙනෙක් දන්නේ නැහැ පස්සේ මම එක එක කම්පැනි මේ සින්දු ප්‍රොඩක්ෂන් හිට වෙන කම්පැනිස් වලට කතා කරා අරින් බැලුව පස්සේ ඔහොම ගිහිල්ලා ඉතින් අතෑරියම නැහැ පස්සේ නේවි එකෙන් වැලිකඩ බන්ධනාගාරේ මම ඉන්න වෙනවා මට එතන මහර බන්ධනාගාරේ මම දීර්ඝ කාලයක් මම රක්ෂිත බන්ධනාගාර ගත කරලා තමයි මාව නේවි එකෙන් අයින් කරේ ඉතින් හැබැයි ඒ කරපු දේ ගැන මම සතුටු වෙනවා අදටත් මම මේ මොහොත වෙනකොට මම කාට හරි මගේ අතින් වැරද්දක් වෙන්නෙත් නෑ මම වැරද්දක් වෙන තැනක මම මෙයා වෙන්න දෙන්නේ මොකද මං ඒ තරම් මං මාර ජීවිත ගණනාවක වෙච්ච සිද්ධි මම දැක්ක නිසා මං කල්පනා කරා නෑ ඕන දෙයක් මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මට ඕන දෙයක් කරන්න පුළුවන් නතර කරන්න පුළුවන් හරි ඔහොම ඉන්න ගමන් මට කියන්න දෙන්න අතිශය ජනප්‍රියයි හිතනවාද කලින් වැඩි තරුණ වැඩි බැඳා තව චුට්ටක් ඉඳලා බැඳනං තව ආදරේ වෙනස් විදියකට විඳින්න තිබ්බා කියලා දෙන්නට හැකිලා තියෙනවා. නෑ සමහර විට එහෙම කාලයක් ගිහිල්ලා බැඳා නම් ඒ වෙලට හිතෙන්න පුළුවන් අනේ අපි පරක් වුණා කියලා. මට නම් එහෙම දැනෙන්නේ නෑ. ඒ දන්නද එහෙම කියන්නේ සමහර ඒවා තියෙන අපි ඒ වයස් දි ෆීල් කරා මේක මාර අත. ඒක කරන්න ඕනේ. සංග කියන්නේ මේ ඔයාගේ මේ තමයි වයස් විවාහය. මෙහෙම කියනවා ඔක්කොම පදවිය ලබන අන්න ඒ වගේ දැන් ඔයි දන්න. 2016 වෙනකොට වාහනයක් අරගෙන නෑ අපි මෙහෙම කියමු අවුරුදු 21ක් 22ක් වෙනකොට වාහනයක් අරගෙන ඊට පස්සේ 24ක් විතර වෙද්දි විවාහ වෙලා හොඳ කෙනෙක් හම්බෙලා ආව ආශ්‍රය කරලා ආදරය කරලා විවාහ වෙලා ඊට පස්සේ 28කදී වගේ දරුවෙක් ලැබුණා නේද ඊට පස්සේ 30ට ආසන්නයිනේ ඊට පස්සේ ඉතුරු ටිකටත් හොඳට ප්ලෑන් කරගත්තා නා යා ලොකු වෙනකොට අපිත් යම් කිසි දෙයක් කරගෙන නම් තාත්තා ඉන්නේ තාත්තා යාළුවයි ඒ විදිහටම කොණ්ඩෙත් හදාගෙන තියාගත්තා නම් ළඟ යාවැත්තේ අල්ලගෙන ඇවිදින් තිබ්බනම් මේ වගේ මොකක් හරි බීච් එකක් ළඟට ඇවිල්ලා හරි ෂාඩ් මට තියෙන්නේ සන්ධ්‍යාවල් ලස්සන කරගන්න ආසාව සඳුට තියෙන සන්ධ්‍යාවල් ලස්සන කරගන්න ආසාව මට උදෑසන රාත්‍රියවල රාත්‍රියේ මට හිතුණා නිකන් ෂාචර ජීවිතයකට තමයි ඔබ ආස කියලා නයිට් ලයිෆ් ඇන්ඩ් වයිල්ඩ් ලයිෆ් දිමංකර මොකද්ද කියන්නේ ආදර විවාහය ටිකක් පරක් වුණා නම් හොඳයි කියලා හිතනවා නැත්නම් හරි වයසක විවාහ වුණා කියලා හිතනවාද ආදරය සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් විදියකට දකින්න තිබ්බ කියලා හිතනවාද මොකද ජනප්‍රියත්වයත් එක්ක ගොඩක් දේවල් ලැබෙනවා මම අද මං ඉන්නේ ඇත්තටම එයා හින්දා තමයි මම මෙතන ඉන්නේ අවංක කතාවේ ඉන්න මොකද මට ඇත්තටම හික්කඩුවේ ඉඳලා මට ගාල්ලට යන්නවත් සල්ලි දෙන්නේ නැහැ බස් එකේ
ඒ යාළුව හිටියට ඉතින් යාළුවුන්ටත් නැහැනේ ඉතින් අපි ඔක්කොම ඔක්කොම එක බොට්ටු වෙන ඉතින් උංගෙන් කියලා ඉල්ලන්නත් බෑ තාත්තලට දඩ ගන්නත් බෑ ඉතින් දඩ දාලා අර මේ ඉතින් ඒ වරත් ගෙවල් වල නේදනේ පස්සේ කොහමාර ඉතින් එයාමට හම්බෙන්නේ මේ පස්සේ ගෑන්ද හම්බෙන්නේ පස්සේ ඉතින් අවුරුදු කීයක් 15කට කලින් ඔව් දැන් 10 දැන් 13 ඉවරයි 15කට ළඟයිනේ දැන් ඉතින් ඉතින් කොහොමාරි මම හිතන්නේ එයා හම්බුණාට පස්සේ එයා ඇත්තටම සිංහල සින්දු තියා සිංහල ගායකවත් එහෙම ඒ කියන්නේ කවුරුත් එහෙම එයා අහලා තිබුණේ නැහැ ඇත්තටම ලොකම එහෙම මේ මෙයා හරි අහිංසක බොහොම පාඩුවේ අධ්‍යාපනය විතරක් කරපු කෙනෙක් ඉතින් පස්සේ එයා කොහොමාරි මගේ අර තිබ්බ ඩ්‍රීම් එක දැකලා පස්සේ කොයික ලැබෙන විදියනේ පස්සේ මම සින්දු කියනකොට අර එන්නේ සෙට් වුණා පස්සේ එයා තමයි මං වෙනුවෙන් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ප්‍රේ කරනවා ඒව කරනවා අනිවාර්යෙන්ම දුකින් වෙනවා සින්දු අටක් විතර කරලා ෆේල් වෙනවා යන්නේ නැහැනේ පස්සේ නිදුකින් වෙන මන කළාත් මං හිතන්නේ මාස 6ක් විතර ගියා එක හිට වෙන්න. එයා කම මේක අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙනවමයි කියලා. පස්සේ ඉතින් ඒ ජනප්‍රිය වීමත් එක්ක අපි දෙන්න ආවා අපි දෙන්න හිතලා අපි දෙන්න වැඩි හඳපානේ තනිතලා වගේ. සීන් එක ඉතින් අපි එහෙම ආවා ඉතින්. ඇවිල්ලා ඇත්තට මට වැරදුන්නේ නැහැ කවදාකවත් මොකද මං ස්තුතිවන්ත වෙනවා එයා මං වෙනුවෙන් කරපු හැම කැපකිරීම කරම. මොකද මට කියන්නේ ඒක මට ඇත්තට වචන නැහැ කියන්නේ. ඉතින් මේ දවස් එක කතා කරන්න මේ හැපි අවර් එක වෙලා මාදි මට මේකට හැපි අවර් එකට වඩා මීනින්ෆුල් අවර් කියලා දෙන්න නම් හරි මේ දෙන්න. ප්‍රේක්ෂක දේවල් ලස්සන කතා තියන මේ දෙන්නගේ ජීවිතෙන් ගන්න. මේ දෙන්න අකර තැබ්බිමයි ආකර්ෂණය කරගෙන තියෙන්නේ. ලොකු ඇක්සිඩන්ට් එකක් දෙන්න මම ගියේ මුලින්නේ මම ගියේ මං සිංහල මම නිදාසේ බැස්ස බහිර කරනකොට යන ගමන් කාලයන් අතන මිනුවන් වරහන් දිර කියලා කියලා ගියා පිනවා හවුල් ඩ්‍රයිව් කරේ දෙන්නගේම ඩ්‍රයිවර්ස්ලා අර අපේ හිටියා උජියාගේ උජියා හිටියේ එපා 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 හිටියා අපේ අරතේ මොරේ හිටියේ නෑ නෑ කියලා හිටියා ඊට පස්සේ මෙයා සිංහල යන ඉරිය අපි ගියා යනකොට දැන් අපේ මෙයාගේ එක්ක යනවා ඉස්සරහා කඩාගෙන ඒ කියන්නේ සාමාන්‍ය නිකන් වාහනේ එහෙම දැන් ඩයල් දෙක දැක්ක ගමන් උන්ට අර ගන්නවා ඒ දෙන්නගේ හැටි අපි අවධානය දෙන්න ඕනේ ඒගොල්ලොන්ට මට කෝල් එකක් ආවා කවුරුහරි අපේ අපි සජියර කවුරුහරි ඒක කවුද කතා කරේ මම කෝල් එකේ ඉන්න වෙලාවේ හොඳට දැන් යනවා 100ට කිට්ටු මේ නිකන් පොඩි පාරක මෙයාගේ කෙනෙක් යනවා මේ කුරුණෑගල අතන නිල්පනා කොට හන්දියේ ටී එක කවුරුත් දැකලා නැහැ මෙයාගේ කෙනෙක් දැකලා මෙහෙම බ්‍රේක් ගාලා මෙහෙට හැරෙලා මම ගේට්ටුව ගලවන් ගියේ කෙලින් හරි ඉන්න මම ඒක සඳුනා ගියා කියලා මම බැල සඳුනා ගියා කියලා මම ගිනි ගල් හරි හරි පොඩ්ඩක් ඉන්නවා ඊට පස්සේ මෙයා දකුණට හැරෙවුවා හරවනවා අපි දැක්කේ මොකද අපි ඊට පස්සේ නෑවේ අපේ එක හැරෙව්වමට දෙකම හැප්පෙන්න බෑනේ අපි වමට හැරෙව්වම මඩු මඩුවක් තිනවා ලයික් කනෝ කැඩුනා වඩර ගලලා ලොකු කනෝ කැපිලා නැවතුණා නැතිලා වාහනේ මෙහෙම ඇවිල්ලා මේ මොකද එයා බෑග් චොක් මයිල් දැන් මට හුස්ම ගන්නත් බෑ මම එළියට බැස්සා දුම එකයි බෑ දැන් මම හුස්ම අල්ල ගන්න try කරනවා ඊනක් වගේනේ මම අරුටත් බයිනවා මොකද්ද කරේ එහෙම කියලා ඉන්නකොට බයික් එකක් එනවා කුඩු 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 කරලා අංකල් කෙනෙක් එනවා ඒක පුතා හැප්පුණා නේද කියලා මං වංගේ පේනවනේ අංකල් පුනා දාන්න හැප්පුණා කියලා ඔව් ඒක තමයි හැබැයි මේ අනිත් වාහනේ කියද්දි මං කව් ඒගොල්ලෝ නම් ගියා අංකල් මම මට ඒ වගේ වයි මෙහත් එහෙම හිතුවදී මං කව් ඒගොල්ලෝ නම් ගියා අංකල් නෑ නෑ පුතා ඒගොල්ලෝ මෙන්න මේ හෙල පැත්තට ගියා කියලා කිව්වා කෙලින්ම එන හෙලක් තිබ්බ අද 10 කට හෙල පැත්ත විතර එන හෙලක් මගේ වෙලාවට කාර් එක දැන් 120ට විතරනේ මේ ඌ ගන්න ප්‍රධාන පාරට වැටෙනකොට කාර් එක දැන් මෙහෙම 23 එක මෙහෙම වෙලා තමයි කියලා තියෙන්නේ කොහොම හරි මොකක් හරි වාසනාවකට කෙලින්ම ගේට්ටුව ගලවගෙන අර හෙල පැත්තට හෙල පැත්තට ගිහලා ලින්ද ගලවගෙන ගියා පල්ලේ නෑ නෑ ලින්ද පල්ලේ හරිද මම යද්දි මෙයා ලින්ද ගාව ඉන්නවා මේ කාර් එක ඉවරයි ලින්ද වැටලත් නෑ නෑ මට කියනවා ගාන්ට අපි හිතුවත් මෙයා හිතුවා අර අංකල් තමයි ඇවිල්ලා කිව්වේ මෙන්න මේ ගේට්ටුව ගණන් හෙල පල්ලේ හරි ගියා කියලා අපි දැන් දුවගෙන ගියා බලන්න මොකද වෙලා තියෙන්නේ දන්නේ නෑ කියලා බලනකොට ගාන්ට ලින්ද ළඟ ලින්ද ගාව ඉන්නවා ඉන්න ගමන් අර මනුස්සයා බයිනවා බයින ගමන් මගේ දිහා හැරලා බලමන් මම ඌට මං කිව්වා සීගලෙන් මම මෙහෙම අපි පල්ලේ යද්දි බෆර් එක මෙහෙම යන ඇස් දෙක දැක්කයි ගෝ මෙහෙම බෆර් එක උඩින් ගියායි කියලා කිව්වට පස්සේ මේගොල්ලෝ ඇතිලා තිබ්බේ හොඳ ෆිල්ම් එක චුට්ටෙ මේ කියන්නේ ගේට්ටුවක් කඩාගෙන ගියේ ගේට්ටුවක් කඩාගෙන ඔව් කෙලින්ම හෙලක් තියෙන අඩි අඩි 20 විතර දෙලි මඩෝනම් කෙලින්ම කාර් එක ඩැමේජ් වෙලා එහෙනම් ගොඩක් ඩැමේජ් වෙනවනේ නං ඉස්සලා ගියා දුකයි ගියා බලනකොට මං කෝ බලපන් දැන් බලන් සඳුනලා ගිහිල්ලත් ඇති බලන් මේමයි මේක අම්මට මම නිකන් උඩට දැන් පල්ලේ යන ඉන්නේ මන්ද ටික උඩට බල අම්මට පරිදි දුම දුන්න දුන් ජාලා පේනවා
වාහන තුනක්ම සාමාන්‍ය එකක් කන්ඩෙම් වගේ තුනක් කන්ඩෙම් උනානේ ඒ මිනිස්සයා ඔයා ඩ්‍රයිව් කළ නෙමෙයි තුනක් කන්ඩෙම් වෙලා එකක ක්ලේම් එකක් රිජෙක්ට් වුණා ඒ කියන්නේ අනාරක්ෂිත රියදුරකට වාහනේ දීලා ඉවරලා ඒ කියන්නේ වාගේ ඩ්‍රයිවර්මයි ඒ එකම ඩ්‍රයිවර් මම එකෙන් පාඩම ඉතින් ඔය එකම ඩ්‍රයිවර් වාහන තුනක් කන්ඩෙම් කරනවා නෑ නෑ ඒක නෝයි කිව්වේ මම එකෙන් ඉවර කරා ඒ කලින් දෙක නම් මම පොඩ්ඩක් මගේ අතින් මේ 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 මම පොඩ්ඩක් හයි ස්පීඩ් අපි මට පොඩ්ඩක් කේන්ති යනකොට කැමති නෑ. කෑ ගහනකොට අර එන්නේ මොකද? වල් පැලැටි සීන් ඕකේ. ඔව් යා ඉතින් ඔයාල වල් නෙමෙයි පොල් පැලැටි හරි ගන්න. ඒවා ඕකේ. ආ බයිට් කෑ වගේ ඉන්නවල. අපේ කියන කැමති නැත්තේ මේ බොරුවට මං ඇත්ත කිව්වනම් අවංක වුණා නම් ඇති එහෙම වුණා ඒ කියන්නේ අවංක ප්‍රේම බුංගරාජය වුණා ඒ කියන්නේ ඒක නම් වැඩේ නේ බුංගරාජය වෙලා ඉන්නේ නෑ නෑ අපිට ඒක හරි බලන්නේ නෑ නෑ ඒක ටැලි වෙනවා ඒ අවංක වුණාන් පස්සේ ඊට පස්සේ ඔයා බලන්න හරි ඔය ඉතරද මේ අවංක නිදහස් වෙ ජීවිතේ සඳ මෙහෙම කියන්නේ අපි දැන් ජීවත් වෙන සෝෂල් මීඩියා ලෝකෙක අපි Facebook යනවා Instagram යනවා ලස්සන ගෑනු ළමයි දකිනවා අවංක කොච්චර අවංක වෙන්න පුළුවන්ද කොල්ලෙක්ට yes well less matter මම නහර වලින් හැදිලා තියෙන්නේ ඔය කියන්නේ wife විතරමයි හිත යන්නේ wife විතරයි ඇස් කියන්නේ වෙන ආසාවට වෙන ගෑනු ළමෙක් appreciate කරන්නේ නැහැ appreciate කියන්නේ ඒ කියන්නේ appreciate කරන උනාට appreciate කරනවා ඒ කියන්නේ ආ මේ ගෑනු ළමයි ලස්සනයි ඇඟ ලස්සනයි එහෙමත් කියන්නේ no love no love you know no love infatuation හරි එහෙම එකක් හරි ඕකල wife ගේ කැමැතිම සහ අකමැතිම දේ මොකද්ද? දැන් ඔන්න වයිස්ලා මේ දෙනගේ වයිස්ලා දෙන්න ඔන්න අහගන්න. කැමැතිම දේ අකමැති දේ වයිස්ටි මොනවාද? කැමැතිම කියන්නේ ආදරේට තමයි මම කැමති වෙන්නේ. මාව තේරුම් ගත්ත දෙයට ඉතින් මගේ අතින් වෙන වැරදිම දේ වෙති තේරුම් ගත්ත එකට මම තමයි ඉතින් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම. අකමැතිම දේ කියලා තියෙන සමාල්ලාට කියන එක තේරුම් ගන්න අමාරුයි ඒක පාට් එක. ඒක වෙන භාෂාවකින් ඉතින් අනිත් කියන්නේ අල්ලගන්න වෙන කොහේ හරි තැනකින් අල්ලගන්න සමාල්ලාට ඉතින් ඕකත් එක්ක ඉතින් ගොඩක් වෙලාවට අන්තිමට ඉවර වෙන්නේ කෙලින්ම වෙන තැනකින් බයිලගමතර රීමික්ස් කරලා වචන වචන ඔබ ඔබ මං කැමති නැත්තම යකි මේ අනිත්‍යය ගැන හිතන يعني එයාට රිදෙයිද එයාට දුක් වෙයිද එයා එන්න එහෙම කියන ඒ හිතන එකට මං යගේ හරි ආසයි ඒකෙන් ප්‍රශ්නත් ඇති වෙනවා පස්සේ වැඩක් නැහැ ඒවා නමුත් ඒක ඇත්තම මාර මේ පොසිටිව් එකක් ජීවිතේට. ඒක මම ඒක මට හරි ගියා ගැලපුණා. එතකොට හරි ලේසි අනිත්ට උදව් කරගෙන මේ ගමන යන්න. එතකොට අකමැති මේකුත් කියන්න ඕනේද? ඔව්. අකමැති මේක ඇවිල්ලා ඉඳපු ගමන් සමහර ලාවට පොයින්ට්ස් හතරක් පහක් හොයන්න දිනනවනේ. ඒක දැනගෙන කතා කරලා යුතුයි නම් එහෙම ඊට කලින් සමහර ලාවට බයින්න ඕන විතර බලලා කතා කරන වෙලාවල් තියෙනවා. හැබැයි ඒලට මං අහන් ඉන්න උනා. මොකද පස්සේ මට ඒක කිව්වන් පස්සේ ඒක ඉවරයි. හැබැයි ඒක තේරුම් ගන්න ගමන් දැනුම අහගෙන දැනුම අහගෙන හරි ඕකේ අපි අරවා එන්න එන්න ඔන්න වයිබ්ස් අර කියන්නේ ඔන්න කැමැති අකමැති ඔක්කොම කිව්වා පොරවන්න නම් ඔන්න 2023 මේ ආස කරන විදිහට පොඩ හැදෙන්න රයිට් අපි යනවා බ්‍රේක් එකකට හොලික්ස් ග්‍රෑම් 200 පොඩි පැක් එක දැන් පහසු මිලකට සුපුරුදු පෝෂණීය මග නොහැරෙන්නට හොලික්ස් සුසිලිදු ෆ්‍රිජ් ප්‍රොටෙක්ටඩ් කෙස් කලබකට ඩාව් කන්ඩිෂනර්ස් අපේ අවසාන segment එක මේක තමයි අපේ කටි ආසම segment එක මොකද ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනීම නිරීක්ෂණය කරන segment එක අපි තාමත් හරි ලේසි ප්‍රශ්න ටිකක් තමයි ඔය දිනකින් අහන්නේ එහෙම අමාරු විදන් ප්‍රශ්න අහන්නේ නැහැ හරි වැදගත් ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ වැදගත් විදිහට උත්තර දුන්නම හරි ඉතින් මම වැදගත් විදිහට පුළුවන් තරම් මේ කියන්න බලන්න මේක ඇවිල්ලා ගත්තොත් කට්ටිය ගොඩක් වෙලාවට අවුරුදු 18 දැනකන් ඉන්න ඕනේ මේක ගහන්න. ගහන්න අවුරුතයි. ඒතර නීතියානුකූලව ගහන්න ඇත්තරම 18 වෙනකන් ඉන්න ඕනේ. එතකොට පිරිමි ගැහණු දෙකම ගහනවා. හරිද? එතකොට සමහර කට්ටිය වයසට ගියාම ගහන්න තු අතාරිනවා. ආ. රයිට්? එතකොට සමහර කට්ටිය ගහලා
ඒක දහන්නේ ගහලා 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 ඊට පස්සේ එපා වෙනවා ඒක. එංගොන්ට එපා වෙනවා ඒක. ඒ කියන්නේ ගහලා මේපා වෙනවා. ඉතින් 18ට අඩුවෙන් ගහලා කරදර වෙලා තියෙන කට්ටියත් ඉන්නවා. හරිද? එහෙමත් තියෙනවා. විරෝධී දෙයක්. හරිද? එතකොට මොකද 18ට වැඩියෙන් තමයි ගහන්න ඕනේ මේක. ආ. ඉතින් ගැහණු පිරිමි දෙකොල්ලොන්ටම ඒක දාරෙන් බස්ස ගන්නෙ. ඒගොල්ලෝ ඒක තමයි ආතල් එක. ඈ? ඒක තමයි කික් එක. ඒක තමයි ඒගොල්ලන් කික් එක. ඒගොල්ලෝ ඒක ගහ ඉන්නවා ජීවිත කාලෙම සමාජයට ගහ ඉන්නවා. සමහර කට්ටිය එපා වෙන එක ගහලා මොන කරුමයක්ද කියලා ඊට පස්සේ ඒක එපා වෙනවා. වයසක් කට්ටිය එහෙම මතරලා දානවා මේක. නෑ. ඒක ඕනේ නෑ. මේ ගහන්නේ. සමහර කට්ටිය තරුණ කාලෙම කතරිනවා. ඈ? ඒ කියන්නේ එපා වෙලා. ඒක මොන වගේ දෙයක්ද? මොන පාවිච්චි කරගත්තද? නෑ. මොන වගේ දෙයක්ද? තනි උත්තරයක් ඇද්ද නේ? ඔව්. කොහෙ තියෙන දෙයක්ද? කොහෙ තියෙන දෙයක්? ඒක තමයි. ඒ කොහෙ තියෙන දෙයක්ද? ඒක කිව්වනම් කීයද? තමා මේක මේ හැමදේම ගහන්නේ තමන්ගේ කැමැත්තෙන් ආ. තමාගේ කැමැත්තෙන් තමයි ගහන්නේ ගහන දේක. අකමැත්තෙන් නෙමෙයි පොඩ්ඩක්. දන්නද? Give up the hard. Hard කියන්නේ ඒක තාගන්න වෙන මොකක්ද? නීති අනුගුණ ඕන දෙයක්ද? ඡන්දය දීම. ආ ඡන්දය දීම. ඡන්දය කතිරේද? කතිරේ ඡන්දය දීම. ඡන්දේ ළඟයි ඒක. ඕනේ නේද? මන්න දීලා නැහැ. මට ඒක දැන් මම හිතේ දැන් මේ ආ සමහරු මම ජීවිතේ දීලා නැහැ. ජීවිතේ දීලා නැහැ. ඒ නිසා මට දෙයියන් පිටින් මම දීලාම නැහැ. දීලාම නැහැ. සැපල් ඡන්දයක් දීලා නැහැ නේවි එකේ ඉන්නකම්. හරි. අවන් කියන්නේ. ඊළඟ එක. මම ප්‍රෝග්‍රෑම් එක රිපීට් කරපු එකක් අයිමත් කියන්නම්. නගිනවා, ගහනවා, මිරිකනවා, යනවා. නගිනවා? නගිනවා, ගහනවා, මිරිකනවා, යනවා. මොකද්ද කියලා අහන්නේ. නගිනවා, ගහනවා. මිරිකනවා, යනවා. නගිනවා, ගහනවා, මිරිකනවා, යනවා. නගිනවා. මං වැල්ලුනේ නෑ. නගිනවා ගහනවා මිරිකනවා නැග නැග ගහන්නේ අමාරු එක පාරයි නගින්න එක පාරක් නැගලා ගහනවා ගහනවා වහිනවනේ වෙන්න ඕනේ නෑ මේක නැගලා ගහලා මිරිකලා තමයි යන්නේ මේක නැගලා ගහලා බහිනවනේ මේ මේ නැගලා ගහලා බහින එක වෙන එකක් නැගලා ගහලා මිරිකලා යනවා දන්නේ නැද්ද මෝටර් සයිකලය නගිනවා ගහනවා මිරිකනවා යනවා මෝටර් සයිකලය ඕක ඕවා හිතන්නේ මිරිකනෝ නේද තද කරනවා හරි හරි අන්තිම එක දැන් හරි අන්තිම පස්තර තද කරනවා එහෙම මේක ඇවිල්ලා මොකද කරන්නේ නේද ඇස්ලේ හරිද ඔව් වයසක කට්ටියට අමාරුයි ගහන්න හරි වයසක කට්ටියට අමාරුයි ගහන්න තරුණ කට්ටිය නිකනසින් මේ ගහන එක වයස තරුණ කට්ටිය එතකොට සමහර කට්ටිය මේක තව කට්ටියට කියලා ගස්ව ගන්නවා නෑ නෑ අමාරු නිසා කියලා ගස්ව ගන්නවා මේක හරි ලේසි මම දැන් ලේසි කරනවා එතකොට තරුණ කට්ටිය අංගහගෙන යනවා වයසක කට්ටිය අමාරුයි ගහන්න. ආ පොඩි ළමයි උඩ පැන පැන ගහනවා. පොඩි ළමයි ගහන්නේ උඩ පැන පැන. ගල්ද? බැඩ්මින්ටන්. මේ වැඩි හිටියොට අමාරු නම් වෙන කෙනෙක්ට කියලා ගල් ගස්සනවාද කරන්නේ? ෆිට් වැඩි හිටියෝ ඉන්නනේ ෆිට් වයසක කට්ටිය ඒගොල්ලෝ ගහනවා. දැන් නැවත ලේසි කරනවා. හරි. මේක වයසක කට්ටිය අමාරුවෙන් ගහනවා. ආ. පොඩි කට්ටිය උඩ පැන පැන ගහනවා. ඕකේ. තරුණ කට්ටියට නැතිව ගහන එක. දැන් එන ආව ඔළුවට එකක් ආ. ආ හරි දැන් මම ලේසි කරලා තියෙනවා. ඔව් එද. ආ. ගන්ටාලේ. හරි. බස් එකේ සීනුව. මොන මාරලුවන්නේ මන්ද? බස් එකේ සීනුව බෙල්ලේ බස් එකේ බෙල්ලේ. බෙල්ලේ බෙල්ලේ බෙල්ලේ. හරි. හරි. උඩ පැන පැන. රයිට්. දැන් ගහන්න. ප්‍රශ්න තුනෙන් එකක් කොමරි උත්තරේ සපේ ගත්තා. බොහොමද? නෑ ළඟට හරි. හරි. එහෙනම් ඉතින් thank you යාළුවෝ දෙන්න මාත් එක තුනට ඉවරයි ප්‍රෝග්‍රෑම් එක. බලන්න කොච්චර හරි short and sweet ප්‍රෝග්‍රෑම් එක. ඉතින් thank you දිමන්ත thank you සඳුන. thank you. ගොඩාක් දේවල් බෙදාගත්ත ආදරය ගැන අතීතය ගැන ඔයගොල්ලන්ගේ සාර්ථකත්වය විහිළු තාලු වෙන්න දෙන්නට විශාකරකත් මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් දේවල් කතා කරා. හැබැයි කාලය ඉක්ුට්ටයි. නමුත් පුළුවන් දේවල් අත ගොඩක් කතා කරා. ඉතින් බොහොම ස්තුතියි happy hour එකට ආවට.
Thank you for the invite කරාට. ඔය දෙන්නටම. ඔව් දෙන්නටම මේ 2023 අපි සාර්ථක තව තවත් ඔබලගේ පදන. ඔයාලත් එසේම වෙන්න කියලා. එසේම වේවා. Thank you. Thank you. යුරුණියක thank you ආලා මොරේ. නෝන දෙන්නට මාරි කැන් තියනද? ආ. ආ ඔව්. ඒක තියෙන සරලව? Yes. ඊට ගොඩක් ස්තුතියි අපි අපිට ආරාධනා කරන සම්පූර්ණ සාමට. ඉතින් සංගීත ජීවිතයේ ආපු මේ දක්වා ආපු ගමන් මාර්ගයේ මම හිතන්නේ ලොකු ශක්තියක් වුණ මාධ්‍ය ආයතනයක් කිරු කියලා කියන්නේ. ඉතින් ජය වේවා. අපිත් එක්ක හැමදාම ඉන්නේ රුත්තකින් මදාම. අනිවාර්යයෙන්. Thank you Hiru. මගේ ගමනේ මුලින් නම් මාත් එක්ක ඉන්නවට අද Hirut එක්ක මේ විදිහට අපි පැයක් අරගෙන අපේ සාර්ථකත්වයේ පොඩ පිටිපස්සට හැරලා වල්ලා කතා කරනකොට පොඩි ඒක වෙන අදල මේකත් බීච් එක ළඟට එලා ඔයත් එක්ක thank you මේ ලස්සන දවස අපිට දුන්නාට. දැන්ස් පාලිතෝ දිවුරේණියක් අත් එක මෙහෙම වල්පල් දොරන්න පුළුවන් වෙයි කියලා. නෑ 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 මේව පැයක් අරගෙන. මෙහෙම පැයක් අරගෙන. බෙන් කරවාගෙන. right. ඉතින් එහෙනම් අපි ඔයාලා ඔක්කොම enjoy කරා කියලා හිතනවා අද අපේ happy hour එක. හැමෝටම ජය වේවා සුබ ඉරිදා. Happy Sunday.